කතා පටන්ග සාර්තිශන්ත මහත්මගේ අර සෝෂල් මීඩිය කමෙන්ට් සලි හැබැයි දැන් සමාජ මාධ්‍ය මොනවර හැසිරීමත් තිබ අපි දෙක පුත් ආරච්ච කටුටයක්දී තුමට ගෞරව දක්වන්න සහ තුමත් හිටපු දහස් සංඛ්‍යාත් ජනතාවක් මළග දෙට්ටෙනවා පාර දෙපස හිටිය ඒ මනුස්සයාව අපේ රටේනේ ඔය සෝෂල් මීඩියාවල නෙවෙයි මනුස්සයර බයින්නේ ඒ මනුස්සයා ගමට වැඩක් කරන්න ඇති මම සනත්තිශන්ත පත්‍ර කතා කරනවා නෙවෙයි මනුස්සයාගේ හැසිරීම අන්තිමයි පාර්ලිමේන්තුවේ වුණත් හැසිරීම අන්තිමයි හැබැයි මේ මිනිස්සයා මේ ප්‍රාදේශීය පොඩි තැන ඉඳන් ආපු කෙනෙක් අවුරුදු 25ක් 30ක් උත්තර මේ දේශපාලනය කරන්න උත්තර මේ දේශපාලනේ ලේසිත් නෑ ඉතින් ඒ පැහැදිලිව පෙනෙන මිනිස්සයා ඔය ආපු කට්ටියට අඩුම ගණන් hina වෙලා කට්ටක් දාලා කතා කරලා හරි ඇති නේ නැත්තම් මිනිස්සේ මලගෙකට එන්නේ නැහනේ ඉතින් මේ මම මේ සනත්තිශාන්ත කිය හොඳ කියනවා නෙවෙයි ඒව වැරදිට තේරුම් ගන්න බෑ සනත්තිශාන්ත කියන්නේ මටත් පාර්ලිමේන්තුවේදී ඒව මේවා කියපු මිනිස්සෙක් මේ මේ පෞද් විශේෂයෙන්ම අපි සජිත් ප්‍රේමදාස මහත්තුමාගේ කොළ උදුරන් කියපු මිනිස්ස ඒගේ හැසිරීම නිල් ඒක ගැන කතා කරන්න තයක් නෑ ඉතින් හැබැයි ඒ වන් මට අත්දැකීමක් තියෙනවා මේ කියන්න ඕනේ මොන පක්ෂේ වුණත් මට මතකයි මම පාර්ලිමේන්තු ඉන්න කාලේ මම සනත්ශාන්ත දන්නේවත් නැහැ ඒක මඩක් ගියා මේ මංජුල මේ මාවත් නාම රාජපක්ෂවත් එක්ක අහු කරලා කවුද මේ කොහෙවත් කොහෙද මන්දට රටක ඉන්න මිනිස්සෙක් YouTube එකේ අපි දෙන්නා මේගේ ආදර සම්බන්ධයක් තිබ්බා හොමුමු කියලා මේ නිසා තමයි තාත්තා නැති වුණේ ඉතින් ඕකට ඕක මේ මිනිස්සා දැක් සනත්ශාන්ත දැකලා මට කතරගම මන්ත්‍රීතුමිය ඔයා මේක දැක්කද කියලා මට පෙන්නුවා මං කිව්වා ඌවන්නේ කවුද ගණන් ගන්නේ මොනා කරන්නේ මේ කරන මිනිහා මං කවුද කියලා දන්නවා කිව්වා ඊස මං කිව්වා ඇත්තද මේ ඉතින් මොකද කරන්නේ මිනිහා මෙහෙ නෙවෙයි ඉන්නේ පිට රටක ඉන්නේ ඔහොම ඉන්නකෝ කියලා මගේ ඉස්සරහම කෝල් එකක් ගත්තා ඒක වෙන කෙනෙක්ට අරගෙන කිව්වා මේ අහවලා මෙහෙම මඩක් ගහලා තියෙනවා නාමල් මන්ත්‍රීතුමාටයි හිරුනිකා මන්ත්‍රීතුමියටයි මේක මේ දැම්ම අයින් කරගන්න කියන්නේ ඉතින් එයාගේ ප්‍රශ්න විසඳපු විදිහ මම මේ වෙච්ච සිද්ධිය සම්පූර්ණයෙන් ගැන එතන මම හිතන්නේ නාමල් නම් හිටියේ නැහැ කවතව කවුරු හිටියේ මට මතක නැහැ මම ඒතකොට මේ ආණ්ඩු පක්ෂේ මෙයා විපක්ෂේ මම මෙයාව දන්නෙත් නැහැ සමහර නාමල්ගේ නමත් ඇඳිලා හිටපු ඉඳ වෙනදී කර කරන්න ඇත්තේ කොහොම හරි කිව්ව දැම්ම අයින් කරේ මං සයින් කරගත්තා මෙයා ඒක කොක්කෙන් හරි කෙක්කෙන් හරි ඒක අයින් කෙරෙව්වා මට ඒක ප්‍රශ්නයක් වෙලා තිබ්බනේ ඉතින් මට කොහොමත් මඩ ගහනවානේ හැබැයි එයා ඒක කරේ හේතුවවත් ඇත්තට මම හිතනවා ඒක නාමල් සම්බන්ධලා හිටපු ඉඳ කියලා හැබැයි එයා ප්‍රශ්න විසඳන විදිහ ඒක තමට ඔය විදිහට තමයි පුත්තලෙමෙත් ප්‍රශ්න විසඳලා මිනිස්සුම ඇත් ඉතින් කොහොම හරි මම කියන්නේ මේ මනුස්සයාගේ දහසක් වැරදි ඇති හැබැයි ඒ දහසක් වැරදි දරුවන්ට බලපාන්නේ නැහැ තාත්තලා අම්මලා මොනා කරත් දරුවෝ කියන්නේ වෙනම කට්ටියක් ඒ කරපු දේවල් වලට දරුවන් පලි නැහැ ඉතින් මෙතන ගොඩක්ම අනික් කාරණා වුණේ සනත්නිසන් වන්නම් පස්සේ ගොන් කතා කියන්න ගත්තනේ කවුද මේ ප්‍රසන්න රණතුංග කිව්ව මේ ගීගිනි තිබ්බ හින්දා මෙයා වෙන දැනකට පදිංචිට කියා ගීගිනි තිබ්බ හින්දා හයියෙන් යන්න ඕනේ නැනේ වාහනේ තේරෙනවද මේ හයියෙන් ගෙපින්න යන්න ඇති උනේ ඒක හින්දා තවත් ඉතින් අර රට ඇතුලේ තරහක් ඇති වුණා මිනිසුන්. ඒත් ඔය හැම එකම බලපාන හැබැයි මම නම් කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. හෙට මහින්ද මැරුණත්, හෙට ගෝඨාභය මැරුණත් රටට අන්තිම විශාල අගාධිකර රට මේව කරා. මම ප්‍රාර්ථනා කරන්නේ මිනිස්සු මැරෙන්න කියලා. මම කියන්නේ ඒගොල්ලෝ දේශපාලනිකව වටන්න යෝනේ. ඒ මිනිසුන්ගේ ජීවිතවලින් පරිගණන නෙමෙයි යෝනේ. ඒ මිනිස්සුව දේශපාලනිකයි වටන්න. අපි ඒ වගේ තැනකට අපි ඔළුව හදා ගන්න. ඉතින් මේ වැඩේ දින මේ මිනිසුන්ට එහෙම තැනකට ඔළුව හදා ගන්න තරම් මානසිකත්වයක් නැහැ. මම නම් කිසිසේත්ම මිනිසෙක් මැරෙනක දිහා බලන් ඉන්න කෙනෙක් නෙමෙයි.